ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම් පොළ පරිශ්‍රයේදී විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ මන්ත්‍රීවරුන් හැටියට මායතුළු තුන්දෙනෙක් විශේෂයෙන්ම අපගේ සහෝදර හිටපු අමාත්‍ය පාටිල් චාම්පිකරණෝ කැමැත්තුමන් ඒ වගේම ජනාධිපතිඥ සුමන්දරන් නැත්තුමන් ඇතුළුව තුන්දෙනාම වෙන් වෙන්ව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව නඩු තුනක් පවරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඊ වීසා ගනුදෙනුව පිළිබඳව ඇති වෙලා තියෙන මේ ආණ්ඩෝලනාත්මක තත්ත්වය තුල රටට විශාල පාඩුවක් විතරක් නෙවෙයි, මේක මහා පරිමාණයේ වංචාවක් හැටියට අපි දකිනවා. කිසි විටක විනිවිද පේන ආකාරයට කළ යුතු සම්පාදන ක්‍රමවේදයක්කින් තොරව සමාගම් තුනක එකතුවක් කියලා කියමින් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආකාරයට මේ ගනුදෙනුව සිදුවලා තියෙනවා කියන එක අපේ පැත්තම හරහා පෙන්නු කළා තියෙනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මැතිතුමන් වාර්තාවකුත් පාර්ලිමේන්තු ළඟදී ඉදිරිපත් කළා. ඒ වාර්තාව අපි වාර්තාවට පෙර සාක්ෂි කැඳවලා ඒ පිළිබඳව කරුණු සොයා බලද්දී පවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුගෙන් විශාල බාධා සිදු වුණත් අපි නොපැකිලිව අපේ කාර්යභාරය අපි ඉටු කළා. ඒ ක්‍රියාදාමයේ පිළිබඳවත් ඕගොල්ලෝ දැකලා ඇති. පෙරේද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් තමන්ගේ ප්‍රිවිලේජස් කඩවුණායි කියලා චෝදනාවකුත් එල්ල කරලා ඒ පිළිබඳව කථානායකතුමාට කටයුතු කරන්නයි කියලා ඉල්ලීමකුත් කරා. මම කෙටියෙන් කියනවා නම් දැන් අප කවුරුත් දන්නවා දැන් මැතිවරණයක් අභියස තියාගෙන මීට කලිනුත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන අපි දෙන්න හිටපු ආණ්ඩුවේ පවා මේ වගේ මහා වංචාවක් සිදු වුණා අපි නොදැනවුතු. අන්තිමට ඒ ආණ්ඩුව කඩා වැටීමට පවා ඒ හේතු වුණා. ඒක තමයි ඒ මහා බැංකු වංචාව පිළිබඳ චෝදනාව. ඒ ඔක්කොම ඒ වෙලෙත් කරේ මැතිවරණයක් අභියස තියෙද්දී තමන්ට වංචනිකව මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදයක් හැටියට සම්පූර්ණයෙන්ම නීති විරෝධීව ඒ ගනුදෙනුව සිදු වුණායි කියලා අන්තිමට ඒ පිළිබඳව නඩුත් පවරලා කීප දෙනෙක් චූදිතයෝ වෙලා මේ ඒ පිළිබඳව මුළු රටම වන්දිගවන්න සිදු වුණා. අන්තිමට ආණ්ඩුවත් අපිට අහිමි වුණා. දැන් ඒ වගේම දෙයක් මේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මේ වංචනික ක්‍රියාව හරහා සිදු කරනවා කියන එක අපි ගණන් සහිතව ඔප්පු කරන්න අපි සූදානම්. මේ පිළිබඳව විස්තරාත්මකව චම්පිකරණෝක මැතිතුමා මේ ගණන් ඉලව පිළිබඳව තියෙන විස්තරය කියයි. මේ සම්පාදන ක්‍රියාවලියත් අපි හොයාගෙන යද්දී අපිට දැන් අලුතෙන් කරුණ කීපයක් දැනගන්න ලැබී තිබෙනවා. ඒකත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අපේ මේ පැත්සමේ ගුණ කරලා තියෙනවා. මොකද අපි හොයා බැලුවාම විශේෂයෙන්ම අවශ්‍ය පරිදි මේ සමාගම් කාටද අයිති, කවුද මේකේ නියම අයිතිකරුවෝ කියන සත්‍ය තොරතුරු පවා හරි හැටියට සොයාගන්න නැතුව මේක මේ ගනුදෙනුව ඉවර කරලා තිබෙනවා. මේ පිළිබඳව අපි මං අර ලයිස්ට් එකක් ඉදිරිපත් කරා. මේ ඩොකියුමන්ට් එක පෙන්වලා තියෙනවා.
කොහොමද මේ සමාගම් ඇති වෙලා තියෙන්නේ කියලා. මේකේ අන්තිමට බැලුවාම අර I have shown you in a graph how this is happening, how the ultimate beneficial owners are unknown. Right. This is supposed to be a trust which has been created. There have been two companies, and then one particular company which is acting as a front, IVS Global Services Private Limited, is a, you know, මේ වගේ විශාල ඩොලර් 2.7ක ලාභයක් ලැබීමට නියමිත විශාල ගනුදෙනුවක් බාර දීලා තියෙන්නේ මෙන්න මේ වගේ පෙට්ටි කඩේක. මේක තමයි නිව් ලීලියේ තියෙන මේ සමාගමේ ඇත්ත ස්වභාවය. හරි, මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවත් කරුණු දැක්වුවා. දැන් මේ හොයාගෙන යද්දී මේක අනිත් එක මේ VFS Global VFS ජාත්‍යන්තර සමාගම පිළිගත් සමාගමක් කියලා අපි පිළිගන්නවා. නමුත් ඒක ටෙක්නිකල් පාර්ට්නර් කෙනෙක් විතරයි. හරි, නමුත් එවැනි සමාගමක් මේ වගේ ව්‍යාජ ඒ විතරනව මේ අයිතිකරු කවුරු කියලා නොදන මේ මැදිහත්කරු සමාගම් දෙකක් මේකට ඇතුළත් කරලා මේ විශාල වංචනික ලෙස එක සංචාරකයෙකුට ඩොලර් 25ක් බැගින් අය කරමින් කරගෙන යන මේ වංචනික සිදුවීම් තුළ මේ සමාගම් තුනේ එකතුවට මෙවැනි විශාල ධනස්කන්ධයක් ලබා ගැනීමට ඉඩකඩ ලබා දීලා තියෙනවා විතරක් නෙවෙයි, ඒ තුලින් අපේ රටට සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවයේ විශාල පහත වැටීමක් අපි දකිනවා. ඒ පිළිබඳව මම ලබා දීලා තියෙනවා මේක. මේකත් අභියෝග දෙලක් කරා පෙරේදා පාර්ලිමේන්තුවේ. මේක ඇවිල්ලා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන එහෙම පෙන්වන්නේ නැහැ වර්ධනයක් තියෙනවා කියලා. නෑ, වර්ධනය මේක ඇවිල්ලා මේ ටූරිසම් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකේ වෙබ්සයිට් එකේ මාස්පතාව ඒගොල්ලෝ දාන දත්තවලින් අපි පෙන්눔 කරන ග්‍රාෆ් එකක්. මේකෙන් තාම පැහැදිලිව පේනවා මේ ජනවාරි පළවෙනිදලා ඉඳලා අප්‍රේල් 15 වෙනිදා වෙනකන් තිබුණු විශාල වර්ධන වේගයේ 60%ක අඩුවීමක් අප්‍රේල් 16 වෙනිදා මේ අලුත් වීසා ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ ඇති වෙලා තියෙනවා කියන්නේ මේ වර්ධන වේගයේ අඩුවීමක් ඇති වෙලා තියෙනවා කියන එක අපි ඔප්පු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට දැන් දැනගන්න ලැබී තිබෙනවා මේ රටේ සංචාරකයන් ගෙන්වීමේ සමාගම් කීපයක් ඒගොල්ලන්ගේ සමಿತಿ මේ පිළිබඳව මේ වීසා ගනුදෙනුව අභියෝගයට ලක් කරමින් තවත් නඩුවක් ගොනු කිරීමට දැන් ඒගොල්ලෝ ලැහැස්ති වෙනවා කියලා ආරංචියත් අපිට ලැබිලා තියෙනවා. මේ අතනතුරද මේ රජය මේක වසන් කරලා මේ ඇත්ත ජනතාවට අපි කිව්වහම ඒකට විරුද්ධව අපේ කමිටුවේ සභාපතිතුමාවත් මේ හිරේ දානවා කියන තර්ජනය කරමින් කටයුතු කරගෙන සිටිනවා. ඉතින් මේ තුලින් මේ වංචාව පිළිබඳව අපේ මූලික අයිතිවාසිකම් විතරක් නෙවෙයි රටට ලැබිය යුතු විශාල ධනස්කන්ධයක් අපි විදේශ සමාගමකට, ඒ විතරක් නෙවෙයි අපේ දත්ත ආරක්ෂාව විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයන් පිළිබඳව තියෙන දත්ත රහසිගතව තබාගත යුතුයි කියන උමනාව සම්පූර්ණයෙන් කඩවෙන ආකාරයට මේක සිදුවලා තියෙනවා. මේ මේ තොරතුරු ඔක්කොම ඩුබායි වල තියෙන සර්වර් එකට තමයි යන්නේ. හරි, ඉතින් මේ පිළිබඳවත් අපි කරුණු දැක්වීමට ඉදිරිපත් වෙනවා. මේක ඇවිල්ලා සුපුරුදු පරිදි මේ පාලකයන් ඉදිරියේදීත් කරපු දේවල් නැවත වතාවක් ඒ මහා බැංකුවේ මංකොල්ලට වඩා 100 ගුණයක් වැඩි මංකොල්ලයක් සිදුවමින් පවතිනවායි කියන එකයි අපේ පැමිණිල්ල. මේ පිළිබඳව අපි මේ පැත්තම ගුණ කරලා තියෙනවා, පිළිබඳව තොරතුරු ලබා දීලා තියෙනවා. ඒකේ ඉංග්‍රීසි වචනොත් මම ලබා දීලා තියෙනවා මේ සංක්ෂිප්තව අපේ පැත්තමේ තියෙන කරුණු.
ද්‍රවිඩ භාෂයනොත් අපි ඒ සංක්ෂිප්තව ඒ කරුණු ටික ලබා දීලා තියෙනවා. එබැවින් මේකේ වැඩිදුර විස්තර කිරීම සඳහා මම චම්පිකරණවක ඇමතිතුමාට මේ හිටපු ඇමතිතුමාට බාර දෙනවා. එම්.එන්. සුමන්දිරන් කරු මන්ත්‍රීතුමාත් අපි තුන්දෙනාම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාර්ක සභාවේ නැත්තම් කොප්ෆ් එකේ සමාජිකයන් අපි පසුගිය මාස දෙක තුනක කාලය ඇතුළත දැක්කා මේ දිනුම් මේ මූල්‍ය කාරක සභාවේ බහුතර බලය උසුලන ආණ්ඩු පක්ෂය මේ IVS වීසා ගණදෙනුව යටපත් කිරීම සඳහා කටයුතු කරපු ආකාරය විශේෂයෙන්ම ඒ අමාත්‍යාංශ නිලධාරීන් අදාළ අමාත්‍යවරයා ඒ වගේම පාර්ලිමේන්තු කණ්ඩායම ඒකට සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාත් වගකිව යුතුයි ඒ සියලු දෙනාම කටයුතු කරපු ආකාරය. ඉතින් මේක ඉතිහාසයේ කෙටියෙන් කියනවා නම් වර්ෂ 2011 දී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිබඳව ඔවුන්ගේ දත්ත පවත්වාගෙන යාම සහ ඔවුන් පිළිබඳ විශ්වාසනීය තොරතුරු ගබඩා කර ගැනීම සඳහා මේ ETA නමින් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ට්‍රැවල් ඔතරයිසේෂන් කියන ක්‍රමය. මේක ලංකාවේ කටුනායක ගුවන්තොටුපළ අනුගමනය කරනකොට ලෝකේ ඉතාම දියුණුයි කියලා කියන සිංගප්පූරුවේ නරිටා ගුවන්තොටුපළ හෝ ඩුබායි ගුවන්තොටුපළේවත් මෙවැනි ක්‍රියාදාමයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී මේ කටයුත්ත යම් යම් ජාත්‍යන්තර වශයෙන් මේ පිළිබඳ දැනුම තිබෙන ශ්‍රී ලාංකිකයන් විසින් විශේෂම අයෝටා සංවිධානයේ වැඩ කරපු පිරිස් විසින් රජයට ලබා දීලා ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනයේ තිබුණේ ඒක ශ්‍රී ලංකාවේ අපගේ මොබිටෙල් ආයතනයට ඒ කටයුත්ත කරගෙන යාමට ඉඩ හදා ලබා දීලා තියෙනවා. ඒක ඉතාම ප්‍රාථමික ක්‍රමවේදයක්. නමුත් ඒ අවස්ථාවේදී ඉතාම දියුණු ක්‍රමවේදයක්. ඉතින් ඒ අය ක්‍රමයෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වුණා යුද ගැටුම් අවසන් වීමෙන් පස්සේ ඒ සඳහා ඒකේ වැඩි දියුණු කිරීම එහෙම නැත්නම් අප්ග්‍රේඩ් කිරීමක් අවශ්‍ය බව මොබිටෙල් සමාගම දැනුම් දීලා තියෙනවා. ඒ සියලුම වාර්තා ඔවුන් පාර්ලිමේන්තුවට දීර්ඝ විස්තරයක් මගින් මොබිටෙල් ආයතනය ලබා දීලා තියෙනවා. ඒතර මොබිටෙල් ආයතනය මේ සඳහා මුලදී කිසිම මුදලක් අය කරන්නේ නැතුව රට වෙනුවෙන් කරන සේවයක් හැටියට තමයි මේ සියල්ල සිදු කරලා තියෙන්නේ. ඒ අනුව 2016-17 කාලයේදී නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා ඔවුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් එක්ක කළා. මොකද ආගමන විගමන දෙපාර්තමේන්තුව තමයි ජාතික ආරක්ෂාවටත් ඉතාම වැදගත්. ඒ වගේම අපි දන්නවා මේ කලාපය ඇතුළු මේ කලාපයේ ඇති වෙලා තියෙන ත්‍රස්තවාදී ගැටුම් ඒ වගේම මත්ද්‍රව්‍ය ආවරණකරුවන් ලංකාවේ පාතාල පිරිස් ලංකාවේ නික්ම යනවා මෙහි ඝාතන කරනවා මහපාරේ වෙඩි තියලා ඊට පස්සේ රටෙන් පලා යනවා. මේකනේ මෙවැනි සිදුවීම් පාලනය කිරීම සඳහා මේ ක්‍රියාදාමයේ වැඩි දියුණු කිරීමක් අත්‍යවශ්‍ය වුණා. අපි දන්නවා ගුවන්තොටුපළෙන් විශාල වශයෙන් රටට භාණ්ඩ ගෙනීම විශේෂයෙන්ම රත්තරන් ඒ වගේම වෙනත් වටිනා භාණ්ඩ රට තුළට ඇතුල් වෙනවා බිලියන් ගණන් වටින. මම ඔබට සරල කාරණයක් කියන්න අපේ ක්‍රමසහ විධි කාරක සභාවේ අපි නියෝගයක් දුන්නා පසුගිය අවුරුද්දේ ජූනි 1 වෙනිදා රට ඇතුළට එන නීති විරෝධී භාණ්ඩ වලට අය කරන බදු ප්‍රමාණය ඒ භාණ්ඩේ වටිනාකම වගේ අඩු ගානේ 100%ක් තියාගන්න කියලා. පනත කියලා දෙනවා 300%ක් කියලා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔබ දන්නවද එකතු වෙච්ච ගාන බිලියන 10ක් ගිය අවුරුද්දට විතරක් වැඩියෙන් එකතු වෙලා තියෙනවා. බිලියන 10ක් කෝටි 1000ක් එකතු වෙලා තියෙනවා. ඒ අනුව පේනවා මේ රට ඇතුළට එන මුදල් වලින් ඉතා සුළු ප්‍රමාණයක් විය යුතුයි මේක. ඒ භාණ්ඩ වලින් මෙවැනි ක්‍රියා වෙනවා. ඒ වගේම මේ රට ඇතුලේ ප්‍රචණ්ඩ ක්‍රියා කළා ඝාතන කරලා රටෙන් පලා ගිහිල්ලා ඩුබායි වල ඉඳන් කොල්ලාවයි කියන වෙන දේ අපිට දැනගන්න පුළුවන්. ඒ නිසා මේ වාර්තා වෙලා තියෙන බොහොම කාලකන්ණි තත්ත්වය පාලනය කිරීම සඳහා වැදගත් දත්ත පද්ධතියක අවශ්‍යතාවය තියෙනවා. ඒක තමයි මොබිටෙල් ආයතනය රටට ආණ්ඩුවට ආගමන ගුණ පාලකට යෝජනා කරලා තියෙන්නේ. කෙසේ නමුත් ඒ අවස්ථාවේ ඇතිවෙච්ච කරුණු කවුරුත් දන්නවා 2018 ආණ්ඩු මාරුවක් වුණා දින 52 ගැටලුව. ඊට පස්සේ 2019 පාස්කු ප්‍රහාරය වුණා. ඊපස්සේ ආණ්ඩුව මාරු වුණා. නව රජයක් බලයටපත් වුණා.
ඒ නව රජයේ බලයට පත් වුණාට පස්සේ මොබිටෙල් ආයතනයේ නැවත තමන්ගේ යෝජනාව ගෙනාවා. ඒ සඳහා කැබිනට් අනුමැතියක් ඒ රජයෙන් ගෝඨාභය රාජපක්ෂ රජයෙන් ලැබිලා තියෙනවා මොබිටෙල් ආයතනයට. නව යෝජනාවක් විමර්ශනය කිරීම. නමුත් අපි කවුරුත් දන්නවා කොවිඩ් එක ආවා. ඊළඟට ඒක කෙලවරලා යනකොට ආර්ථික අර්බුදයක් ඇති වුණා. සංචාරක ව්‍යාපාරයේ මුළුමනින්ම කඩාවැටුණා කොවිඩ් එක කාලෙත්, ඒ වගේම මේ ආර්ථික අර්බුදය නිසාත්. ඒ නිසා මේ යෝජනාව නැවත ඉදිරිපත් වෙන්නේ ආර්ථිකයේ යම් ප්‍රමාණයකට සමහන් වුණාට පස්සේ 2023 වර්ෂයේ. ඒර මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා මේ පිළිබඳව තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් මේක විමර්ශනය කළා. තියෙන අවස්ථාවේදී තමයි මේ අහක ඉන්න පුජ්‍යලෙක් බණ්ඩාරී කියලා පුජ්‍යලෙක් මෙතන හඳුන්වලා දීලා තියෙනවා මේ ගෙනාවේ මේ යෝජනාව මේ අස්සෙන් ගහලා ගෙනාවේ. ඒතර මේකේ හුඟාක් දෙනෙක් මේ හිතුවා මේ දැනටත් මේ රටේ වීසා කටයුතු කරන GPS Go Global සමාගම තමයි මේක කරන්න කියලා. නමුත් මේ ගිවිසුම පරිශීලනය කිරීමේදී අපි දැනගත්තා IVS කියලා පෙට්ටි කඩයක් කර අපේ ඇමතුමා පෙන්වුවා වගේ පෙට්ටි කඩයක් සහිත ආයතනයක් විසින් තමයි මේක කරන්න කියලා. මීට කලිනුත් මෙවැනි දෙයක් සිද්ධ වුණා. ඔබට මතක ඇති රටට තෙල් ගේන්න කියලා ග්ලෝබල් කොන්සෙප්ට් කියලා සමාගමක් ඉදිරිපත් වුණා ඩොලර් බිලියන 2.6ක් ඒ අවස්ථාවේදී. රටට ගේන්නයි කියලා ගම්මන්පිල ඇමතුමා පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් රාජගිරියේ පුංචි කඩයක් තමයි තිබුණේ. මෙන්න මේ වගේ හොඳ වෙලාවට ඒක ක්‍රියාත්මක වුණේ නැහැ රටේ වාසනාවට. නමුත් එවැනිම දෙයක් තමයි මේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ රට ඇතුලේ. ඒ නිසා එම පත් කරපු තාක්ෂණ කමිටුව ඒ වාර්තාව අපි කියෙව්වා. ඒ වාර්තාව මේ කිස්මේ අපේ පත්සමෙත් ඉදිරිපත් කළ දිනවා. ඒ වාර්තාවේ මේ මොබිටල් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කළා නැහැ. මොබිටල් ආයතනයේ යෝජනාව තිබියදී තමයි ඒක රට වෙනුවෙන්නේ මෙහෙවර වසර 10කට අධික කාලයක් තිස්සේ කරපු ආයතනයේ තිබියදී තමයි මේක විදේශ ආයතනයකට දෙන්නේ. ඒ වගේම මේ රටෙන් පිටත ඔය යුරෝපයට අපි යද්දී අපේ වීසා පරිශීලනය කිරීම සඳහා අවුට්සෝස් කළ තියෙන සමාගමක ක්‍රියාකාරීත්වයේ තිබුණාට මතක තියාගන්න මෙතන මෙතෙක් කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද මේ සංචාරක දත්ත සහ වීසා ඒ වලට ඒ අවශ්‍ය කරන ඒ ඔතරයිසේෂන් එක දෙන එක පුජ්ජලිකංශයට දීලා තියෙනවා. විදේශීය සමාගමකට දීලා තියෙනවා. ඒ සමාගම හරහා ඩොලර් 25.77 ගානේ අය කරන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. දැන් මේක ක්‍රියාත්මකයි. මේක අර ගුවන් මගියෙක් දේශමාමක ගුවන් මගියෙක් එළියට ඇවිල්ලා මේක පෙන්නුවේ නැත්තම් මේක කවුරුත් දන්නේ නැතුව ක්‍රියාත්මක වෙගෙන යනවා. අවසානයේ මොකද කළේ? අවසානයේ මේ පොලිස් සමිති කළේ ඒ රටට ඒ සම්නිවේදනය කරපු ඒ පුජ්‍යලයව පොලිසියට කැඳවලා හිරිහැර කිරීම. මේක තමයි මෙයාගේ ක්‍රමවේදය හැම වෙලාවෙම. කවුරු හරි මේ වගේ කාරණයක් කිව්වට පස්සේ අර රහස් පොලිසිය දඩබල්ලො මෙහෙවුණා. මිනිසුන්ට විරුද්ධ. මේක තමයි ඔහු කරගෙන යන ක්‍රියාවලිය. ඔහු හිතනවා ඇති මේකෙන් මේ බය කරන්න පුළුවන් කියලා. එහෙම බය වෙන්නේ නැහැ. ඔහුයි දැන් බිය විය යුත්තේ මොකද මේ දවැන්ත වංචාව දැන් රට ඉදිරියේ ඉදිරිපත් වෙලා තියෙන නිසා. ඉතින් මේ ගිවිසුමට අනුව අවුරුදු 10ක් මේක යනවා. ඒ වගේම තවදුරටත් තව අවුරුදු 6ක් මේක දිග්ගස්සන්න පුළුවන් කියලා යන අවුරුදු 16ක් 2039 වෙනකම් මේක කරන්න දෙනවද නැද්ද කියලා මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි. ඒ වගේම මේ අය විසින් මේ එයා විසින් සේවා ගාස්තුවක් අය කරන ඒ සේවා ගාස්තුව සෑම අවුරුද්දයකටම වරක් 10%කින් නංවනවා. ඒතර මේකින්ගේ පැමිණීම අපි කවුරුත් දන්නවා සංචාරකින්ගේ උපරිම පැමිණීම තිබුණේ 2018. ඊට පස්සේ විවිධ සිදුවීම් නිසා සංචාරක පැමිණීම අඩු වුණා. නැවත සංචාරක පැමිණීම මෙහෙම වැඩි වෙමින් යන කාලයක් මේක. ඒ අනුව සංඛ්‍යාත්මකව ගත්තොත් සංචාරක පැමිණීම වැඩි වෙමින් තිබුණා. ශීඝ්‍රව වැඩි වෙමින් තිබුණා. අන්න ඒකට මරු පහරක් මෙතන එල්ල වුණා. ඇයි? සමහර රටවල අපේ වීසා ගාස්තු සංසන්දනය කළ යුත්තේ මාලදිවයින් එක්ක, එහෙම නැත්නම් තායිලන්තේ එක්ක, මේ අපිත් එක්ක තර්ක කරන සංචාරක රටවල් එක්ක. එහෙම නැත්නම් යුරෝපයේ සංචාරක ක්‍රියාවලිය එක්ක නෙවෙයි. මේක ඉතාම අධික මිලක් විතරක් නෙවෙයි. අපි මතක තබා ගත යුතුයි ඩොලර් 50යි තිබුණේ ලංකාවට වීසා ගාස්තු. මේ ක්‍රියාවලියට ඩොලර් 1යි අය කළේ. අද ඒක 25.77ක් කළා තියෙනවා. දැන් ඩොලර් 75 කළා වීසා ගාස්තු. තව 25.77ක් කළා ඩොලර් 100.77ක් සෑම සංචාරකයෙක්ම කොටින්ම ලාංකිකයෝ 40 ලක්ෂයක් පිටරට ජීවත් වෙන එකෙන් පිටරට පුරවැසි භාවය ලබා ගත්තා ලංකාවට එද්දී ගෙවන්නු. දැන් කාටද ගෙවන්නේ? ඒ ගැන ඉතාම පැහැදිලි මේ IVS කියලා සමාගමකට.
ඒ සමාගමට ඒ ගෙව්ව වහාම මේ මුදල ලංකාවෙන් එළියට යනවා. කාටද මේවා යන්නේ? කොච්චර ප්‍රමාණයක්ද? මතක තබා ගන්න මේ වසර 10ක කාලය ඇතුළත මේ කාලය ඇතුළත මොවුන් විසින් එකතු කර ගන්නවා ඩොලර් බිලියන 2.7ක්. ඩොලර් බිලියන 2.7ක්. එහෙම නැත්නම් අද කියන රේට් එකෙන් ගත්තොත් රුපියල් බිලියන 825. බිලියන 825ක වංචාවක්. මහ බැංකු වංචාව කිව්වේ බිලියන 12යි. හොඳේ? බිලියන 12යි මහ බැංකු වංචාව. ඒ මහ බැංකු වංචාවේ බිලියන 12ම ඒ පර්පෙචුවල් ට්‍රෙෂරිස් එකේ ගිණුම අත්හිටවල අදට මහ බැංකුව සතුව ඒ මුදලෙන් බිලියන 11ක් මහ බැංකුව සතුව තියෙනවා. මහ බැංකු වංචාව කීකේ බෙරිහන් දීපු ආණ්ඩුවකින් අද බිලියන 825ක වංචාවකට පාර කපලා තියෙනවා. ඒ වගේම මේක තව විශාල කාලයක් යන නිසා අපි සාධාරණ ගණන් හිලව් ඉදිරිපත් කළා බලලා තිනවා මේකේ වර්තමාන අගය. එහෙම නැත්නම් net present value එක. අද අගය මොකද්ද? මේ අවුරුදු 16ක කාලය තුල මේ තක්කඩි පිරිසක් විසින් එකතු කරගන්න යන ධනෙ වර්තමානයට ගත්තම කීයද කියලා. ඩොලර් බිලියන 1.4. ඩොලර් බිලියන 1.4 කොටිම කිව්වොත් මේ වර්තමානයේ මේක වටිනවා ඩොලර් බිලියන 421ක්. සමහරවිට රුපියල් බිලියන 421ක්. අද මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ගොඩ දාන්න පුළුවන් ධනයක්. ශ්‍රී ලංකන් එයාලයින් එක ගොඩ දාන්න පුළුවන් ධනයක් මේ. ඇමතිවරයා කියනවා රජයට සතයක්වත් පාඩු වෙන්නේ නැහැලු. රජයට ලැබිය යුතු ධනයක් මේක. මේක මොබිටල් ආයතනයේ කළා නම් මේ ගාස්තුවම රජයට ලැබිය යුතු දෙයක් තමයි මේ සාක්කුව වලට දා ගැනීමට කටයුතු කරන්නේ. සා මේ වැළැක්විය යුතුයි. කිසිම තර්ජනයකට අපි බිය වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර බලය පාවිච්චි කිරීමකට හෝ රහස් පොලිසිය පාවිච්චි කිරීමකට හෝ බය වෙන්නේ නැහැ අපි. අපි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ මේක දැන් ඇති කියලා කියන්නේ. මේ නැටිල්ල දැන් ඇති කියලා කියන්නේ. රට ඉදිරියට ඇවිල්ලා පොලිස්පති නාඩගමයි පොලිස් සමිතිගේ නාඩගමයි ජනාධිපති ආණ්ඩුවයි එක්කව වෙලා මේ බෞතර බලය පාවිච්චි කරලා මේ අන්තිම කාලේ කරගෙන යන මේ නාඩගමට දැන් ඉතින් ඇති කියන්නේ තමයි අපි මේක ගෙනදී. අපි කනගාටු වෙනවා. හැමදාම දූෂණය ගැන කතා කරන. ෆයිල් අරගෙන උසාවිය යන කට්ටිය අද මේ ගැන නිහඬයි. අද මේ ඇමතිතුමාගේ නම මතක නැහැ ඒ කට්ටියට. අපිට පේනවා මේ රට ඇතුලේ අද දේශපාලන පාතාලයක් වැඩ කරගෙන යනවා. ඒ වගේම ඉන්දියානුවෙකුට ලංකාවේ කැස්සක් ගියා. අන්න ඉන්දියාවේ මහාමාරිය ආවයි කියලා කෑමොර දෙන කට්ටියක් හිටියා නේ ලංකාවේ. හිටියා නේද? කෝවද ඒගොල්ලෝ? වචනයක්වත් නැහැ. මේ IVA සමාගමට මේ සල්ලි යාම ගැන වචනයක්වත් නැහැ. මේකෙන් හිතාගන්න රට ඇතුලේ කොහොමද මේ දේශපාලන පාතාලේ සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ කියලා. ඒක නිසා අපි හිතනවා අපි මේකට සටන් කරනවා බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ මේ ප්‍රශ්නෙට අපට යුක්තිය රටට යුක්තිය ඉටු වෙයි කියලා. මොකද මේ මගින් ඉතාම බරපතල විදියට පොදු මහජනයාගේ විශ්වසනීයත්වය ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණේ මූලධර්මය අපි පාවිච්චි කරලා තියෙන පබ්ලික් ට්‍රස්ට් ප්‍රින්සිපල් එක එම පොදු ජනතාවගේ විශ්වසනීයත්වය බරපතල විදියට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කඩ කරලා තියෙනවා. අන්න ඒක තමයි අපි මේකෙන් පෙන්වලා තියෙන්නේ. නිසා මේක අපි ඉදිරියට ගෙනියනවා. කවර බලපෑමක් කරතේ වුණත් මේක ඉදිරියට ගෙනිනවා විතරක් නෙවෙයි, මේ මගින් අයථා ධනය පිට රටවල් වල ගොඩ ගහගෙන ඉන්න අයගේ තොරතුරු අප වෙත දැනුම් දෙන්න කියලා අපි කියනවා. අපිට දැනටමත් මේක ඊයේ ක්‍රියාත්මක කළාට පස්සේ මේකට සම්බන්ධ අයගේ විවිධ රටවල් වල විශේෂයෙන් බටහිර රටවල් වල තැන්පත් කළ දින ධනය පිළිබඳ තොරතුරු ලැබෙමින් තියෙනවා. ඉදිරි කාලෙදී ඒවත් නිශ්චිතව ඉදිරිපත් කරන්න අපි කටයුතු කරන බව කියන්න ඕනේ. අපි නම් කළ තියෙනවා මේකේ අපගේ මේක වකුත්තර කරු ඉන්නවා මුළු කැබිනට් මණ්ඩලයෙන්ම ඉන්නවා. ඔව්. පවර 31ක් ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපගේ මේ ආගමන විකුණන පාලකවරයා, මේ අදාළ අමාත්‍යාංශයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මේ ලේකම්තුමා, එතකොට අතිරේක ලේකම්තුමිය, ඊට අමතරව මහජන ආරක්ෂක ඇමතිතුමා ඇතුළු සියලුම ඇමති මණ්ඩලය සහ මේ මේ මේට අදාළ ආයතන සියල්ලත් එක්ක ආයතන 31ක් නම් කරලා තියෙනවා. අපි මොබිටෙල් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් එකත් නම් කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ නිශ්චිත මේ සිද්ධියේ ඉතිහාසය පිළිබඳ නිශ්චිත වார்த்தාවක්, දීර්ඝ වார்த்தාවක් මේ ගණන් හිලව් ඇතුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වார்த்தාව අපි අතුල් කරලා තියෙනවා මේක. දැන් ඇමතිවරයා මේ වැටපෙමින් මාධ්‍යමවත් කියලා කතා කරේ මොබිටෙල් එකක් එක්ක ගනුදෙනු කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපි මේ අවස්ථාව දුන්නේ කියන කාරණාව. සම්පූර්ණ වැරදි.
අර ඔබට ගියාන කොප්පෙස් වාර්තාවේ පේනවා මොබිටෙල් එක යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා 2023 අගෝස්තු 8 එම යෝජනාව සලකා බලන්න කියලා අනුකමිටුවක් පත් කළා තියෙනවා. එම අනුකමිටුවේ වාර්තාවත් අපි පරිශීලනය කළා. ඒ අනුකමිටුව කිසිම විදිහකට මොබිටෙල් එකේ එක ප්‍රතික්ෂේප කළා නැහැ. එම තියෙද්දි තමයි මේ මැද්දෙන් මේ යෝජනාව ගෙනල්ලා ගහලා තියෙන්නේ. ඔහුට පුළුවන් උසාවියට කියලා කරුණ දක්වන්න දැන්. ඔහුට පුළුවන් මේ මොබිටෙල් එකේ ලේඛනය මෙතන තියෙනවා. ජනතාව ඉස්සරහා පොලිස් බලය පිටිපස්සෙන් තියාගෙන චණ්ඩි කතා කිය කී ඉන්නේ නැතුව දැන් ඔහුට පුළුවන් ගිහිල්ලා කරුණ දක්වන්න. අර ඔබතුමා සඳහන් කරා මේ 125 කොටසේ මුදල් එළියට යනවා කියලා. කොහෙට යන්නේ කියලා. ඉතින් මේ මේක විදේශ සමාගමක් නේ. මේ විදේශ සමාගම එතනින්ම මේ මේක තමයි මේ මේ හකේම් තෝරන විදිහ පෙළලා තියෙන්නේ. කොහෙටද යන්නේ කියලා. හඳුනාගත්ත නැහැ කි. ඔව් ඒ ඒ ඒ ඒවා ඉතින් හොයන්න ඕනේ. ඒවා හොයන්න තමයි රහස් පොලිසිය තියෙන්නේ. මේක අනාගතේ දැන් දැනට මේක මානව හිමිකම් නඩුවක් මේක අනාගතේ අපරාධ නඩුවක් වුණා වහන්න පුළුවන් මේ වගේ ගිවිසුමක් අත්සන් කිරීමට පෙර මේ පිළිබඳව නිශ්චිතව දැනගන්න ඕනේ මොකද නීතිපති දෙපාර්තමේන්තුව මේක පරිශීලනය කරන්න ඕනේ මේක අර ඩියු ඩෙලිජන්ස් එක කරන්න ඕනේ සාමාන්‍ය මේ වගේ ගිවිසුමක් අත්සන් කරනකොට කාත් එක්ක දිගුසංශ කරන්නේ ඒක අයිතිකරු කවුද කොහෙන්ද ඒගොල්ලන්ගේ නීත්‍යානුකූලව ඒගොල්ලෝ මේ ගණන් ඉලව් ඉදිරිපත් කරලා ඒ සමාගමේ දේවල් විවෘතව තියනවද කියලා බලනකොට මේ ඔක්කොම අන්තිමට බලනකොට මේකේ අයිතිකරු හොයාගන්න බෑ මේකේ ට්‍රස්ට් එකක් හරහා ඇති කරපු සමාගමක් අනිත් එකේ මේ ඒගොල්ලෝ මේ අනිතර මේ වගේ බීස ගණිදොනු කිසිම සමාගමකට කිසිම රජයක් ලබා දීලා නැහැ. හරි. ඒ කියන්නේ වීසා අවුට්සෝස් කරලා තියෙනවා. නමුත් ආගමන විගණන පාලකගේ කාර්යභාරයේ පුජ්‍යලික සමාගමවල විදේශ සමාගමකට දීලා නැහැ. මේක මේ රටේ ජාතික ආරක්ෂාව ගැන බෙරිහන් දෙන දේශමාමක ජාතිමාමක කට්ටිය නිහඬයි අද මේක ගැන. මේ ජාතික ආරක්ෂාව ගැන මේ අයිඩෙන්ටි කාඩ් එක print කිරීම පිටරටට දීම පවා නේද මතකද Google බැලුන් එක අහම ජාතික ආරක්ෂාව පිළිබඳ පෙරියන් දීපු අය රටේ සම්පූර්ණ මේ දත්ත පද්ධතිය කිසිම වගකීමක් නැති පුංචි කම්පැනියක් වෙච්ච මේ IVS Global එකට ගියෙක් ගැන කතා නැහැ සද්ද නැහැ අපිට පේනවා මේකේ තියෙන ලොකු සම්බන්ධයක් ඒක නිසා ඉතින් ඇත්තටම මේ මේ මෙතන ඔය මේ මොකද්ද අර DBS ටෙක්නොලොජි කියලා ඔය ප්‍රසිද්ධ සමාගමනේ මෙතන දියුසුම ගහලා තියෙන්නේ IVS එකත් එක්ක ඒකත් එක්ක ඒගොල්ලෝ කියලා දෙනවා කන්සෝටියම් එකක් VFS VFS කියන එක තමයි ඉදිරිපත් වෙලා දැන් කරුණු දක්වන්නේ හැබැයි VFS එක නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන තියෙන IVS ඒක නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන කරලා තියෙන විමර්ශන ලිපියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපි දෙකකින් බාර ගන්න නැහැ කියලා කිව්වා ඔව් ඒක අපි ඒක ඔක්කොම මේ මේ මේකේ දාලා තියෙනවා මේ නඩු විභාගයේ ඔක්කොම තියෙනවා මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබා තිබ එකක් රජයේ මතක තබා ගත යුතුයි කැබිනට් මණ්ඩලය කියන්නේ ඒ කැබිනට් මණ්ඩල තීරණ කියන්නේ හැම හොරකමම සුද්ධ කරන්න පුළුවන් තැනක් නෙවෙයි කේලිය රබුකල්ල මහත්තයාගේ සිද්ධියේදී රටේ අධිකරණයේ ඒක කැබිනට් මණ්ඩලයට කියලා දීලා තියෙනවා එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය කැබිනට් මණ්ඩලය අනුමත කළ පමණින් ඒක නීත්‍යානුකූල වෙන්නේ නෑ හැම හොරකමක්ම කැබිනට් මණ්ඩලය අනුමත කළාම ඔක්කොම හරියි කියලා දෙයක් නෑ ඒක මතක තබා ගත යුතුයි කැබිනට් මණ්ඩලය ඇතුළත මේ සම්බන්ධ මතභේද මොකක් තාක්ෂයක් ඇති වෙලා තිබ්බා නේද අපි එහෙම නිකන් වාර්තා ඇති වෙලා තිබුණා අපි ඒ ගැන දන්නේ නෑ අපිට වගකීමෙන් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අපේ කමිටිය ඇතුළු සිදුවෙච්ච දේවල් අපිව සම්පූර්ණයෙන්ම කියන්න සූදානම් නැහැ ඒක පාර්ලිමේන්තුව අභ්‍යන්තරික ප්‍රශ්නයක් නමුත් දැන් ඒක වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා දී අනේ වාර්තාව පදනම් කරගෙන තමයි පසුගිය ජූලි 14 ඉදිරිපත් කරපු වාර්තාව පදනම් කරගෙන තමයි අපි මේ කටයුත්ත කරන්නේ. ජනාධිපතිතුමා මේ සම්බන්ධව දන්නේ නැතුව ඇති. ජනාධිපති නොදැනින් බෑනේ. එතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී. ඒ වගේම දැන් මේ සිද්ධිය මාස 4ක් 5ක් සිදුවෙමින් තිබිච්ච දෙයක්. ඉතින් ඒක නිසා එතුමා මේක නොදැනින් ඉන්න කිසිම හේතුවක් නැහැ. ඈ මේ මේ කැබිනට් පත්‍රිකාවට එතුමාගේ ඔබ්සර්වේෂන්ස් දාලා තියෙනවා. ඔව් මුදල් අමාත්‍යංශය. ඔව් මුදල් අමාත්‍යංශය. එයා මුදල් අමාත්‍ය හැටියට එතුමා මේකට අනුමැතිය දිය යුතුයි. දීලා තිබෙනවා ඒකයි වැඩි පොලිස් ප්‍රතිවරයටත් අනතුරු අහිමි වුණා පොලිස් ප්‍රතිවරයාට මේ සම්බන්ධව වගකීම් ගන්න වෙයි ඒක අනාගතයේ අධිකරණයේ තීරණය කරයි හැබැයි අපි මේ රටේ ජනයාගෙන් කියන්නේ මේ මේ ඝනදෙනුව මේ රටේ සිදුවෙච්ච පැහැදිලිව උන්තරන් වංචා සිදුවෙන්නේ නැති නමුත් ඉතාම පැහැදිලිව සිදුවෙච්ච බරපතල වංචාවක් මේ වංචාව මේ මේක හරි කනගාටුදායකයි මෙවැනි වංචා නිසා බංකොලොත් වෙලා තුන් වේල කන මිනිස්සු දෙවේලට වැටිලා දෙවේල කන මිනිස්සු තනි වේලට වැටිලා ලක්ෂ 6කට අධික පිරිසකට රස්සා නැති වෙලා කාලකන්ණි වෙච්ච රටක් ඇතුලේ
මේ ඩොලර් කීයක් හරි හොයාගෙන ඉන්න සංචාරකින් කෙනෙක් පිප්පකට් ගන්න ගියාම මේ විදියට හා රටකට මොනවද ඉතුරු වෙන්නේ නේද? මේක අර අම්මගේ මුත්ත දේහය සාලෙ මැද තියාගෙන බూరు ගහන තත්ත්වකටපත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ සූදුවක් මේ කෙලින්. හා ඒක නිසා මේ අර පල්වල ඉහගෙන කනවයි කියලා කියන්නේ මේකට තමයි. පල්වල ඉහගෙන කනවයි කියලා අපේ සිංහල කියමනක් තියෙන්නේ මේකට තමයි. මිනිස්සු විඳින දුක මේ මෙවැනි මෙවැනි දෑ අතීතයේ සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියට පත් වෙලා තියෙන බංකොලොත් රටක මේක කිරීම තමයි අතිශය ඛේදජනක සිද්ධිය. උතුමාගේ සංගතිකරණය. කියන අනිවාර්යම කියන තරන්නේ අලු ශ්‍රේෂ්ඨාධිකරණයේ යුක්තිය බලාපොරොත්තු වෙනවා. කොහොමත් දේශපාලන බිමේ ඊළඟ මැතිවරණයේ මේක ප්‍රධාන තේමාවක් බවට පත් කළ යුතුයි. යටින් කෙරෙන ගණදෙනු රාත්‍රියට කරන දේශපාලන ගණදෙනු කරන අයගේ අය නිරුවත් වෙමින් මේ රටේ ඇත්ත හොරු කවුද? ඒ ඇත්ත හොරු එක්ක හිටගෙන ඉන්න අය කවුද? වේදිකාවල හොරු අල්ලන අය කවුද? මේ පිළිබඳව කාරණා සියල්ලම ඉදිරි ජනාධිපති වර්ණ මහ මැතිවරණවලදී මතුවේ. දැන් කොක්ස්ගේ චාමන්තුමාගේ මේ සහයෝගය ඔබතුමාලා තියෙනවද? නෑ නෑ ඒක අපිට එතුමාගේ මෙතන මේ මේකක් නැහැ, සම්බන්ධයක් නැහැ. මේක අපි තුන් දෙනා මේකට වග කියනවා. එතුමා ඒ කොප්ෆ් එකට ආපු වාතාව ඒක ගැන සෑහෙන සාකච්ඡා කිරීමකින් පස්සේ සභාගත කිරීමේ වගකීම තමයි කරේ. ඒකට එතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් පැනලා ගිලා තියෙනවා. එතුමා ඒ කටයුතු කරගෙන යයි. ඒකයි මේකයි කිසි සම්බන්ධයක් නැහැ. මේක අපි අරන් තියෙන්නේ කොප්ෆ් එක විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරපු වාතාව පදනම් කරගෙන තමයි මේ නඩුව අපි එක පැත්තකින් අරන් තියෙන්නේ. අල්ලස් කුමිටුවට නිතරම යන කට්ටිය මේ සම්බන්ධව දැනුවත් කරලා නැත්නම් කියන්නේ අපෝ ඉතින් අපේ කමිටි වලත් ඉන්නවා. ඉතින් මම කියන්නේ නැහැ මේ රටේ දේශපාලනයේ මතක තබාගත යුතුයි. ඇයි මේ ඇමතිතුමාගේ නම අමතක කියලා? රට පුරාම දූෂිතයන්ගේ නම් නාමකරණය කරගෙන යන නායකයින්ට ඇයි මේ ඇමතිතුමාගේ නම අමතක? ෆයිල් තොග ගණන් ගහලා කතා පවත්ත නැහැට ඇයි මේක අමතක? මේ ඩොලර් බිලියන 2.7ක වංචාව ඇයි අමතක? ඒ ඒ ඒ මොකද ඒ මොකද්ද ඒ ප්‍රශ්නේ? ඒව අනාගතේ එළිවේ. අනිවාර්යයෙන්ම ඊළඟ වේදිකාවේදී අපි බලමු. ඔය ව්‍යාජ දේශමාමකයෝ ඒ වගේම ඔය ව්‍යාජ දූෂිත විරෝධියෝ පිළිබඳව කරුණු බොහොමයක් එළිවේ. ඔබතුමාණන් සඳහන් කළා අර මහදැන්තු වංචාව පිළිබඳව. ඒ කියන්නේ අන්තිම කාලේ සිදු වූ වංචාවන් ඉදා බජේටත් ගෙදර යන්න උනා කියලා කිව්වා. ඒ කියන්නේ මේකත් දැන් වර්තමාන දිනාධිපතිතුමා තමයි එදා මහබැංකුව සිටියේ කියලා කිව්වේ. ඒ කියන්නේ වර්තමාන දිනාධිපතිතුමා මේ ඉදිරියෙන් අපි ඔබතුමාලා හිතනවා. නෑ ඒ තුමාට පුළුවන් ගිහිල්ලා කරුණ දක්වන්න. එතුමා මේකට වකින් බාරගත යුතුයි. මේ වෙලේ සිද්ධියක් වෙලා තියෙනවා නම් විධායකයේ ප්‍රධානිය හැටියට, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය හැටියට එතුමාටත් මේක වකින් යනවා ප්‍රධානිය හැටියට. මොකද එතුමා මුදල් අමාත්‍යංශෙත් මුදල් ඇමති රටේ. ඒක රටේ සංචාරකෙන්ගෙන් ලැබෙන මුදලක්, ලැබිය යුතු මුදලක් රටට අහිමි වෙලා පුජ්‍යලික සමාගමක සාකුවට යෑමට ඉඩ දීලා බලා සිටීම බරපතල දේශපාලන ප්‍රශ්නය. අපි ඉදිරිපත් කළ තියෙනවා මේ උසාවියෙන් අපි ඉල්ලලා තියෙනවා මේක හැකියක්මනින් විභාගයට අරගන්න කියලා. තවත් අර මහබැංකු මල්කොල්ලේ වගේ වේදිකා අපි එහෙම විශ්වාස කරන අපේ ඉතිහාසයෙන් අපි ඒක පෙන්ලා තියෙනවානේ. අපේ ඉතිහාසයේ මහ බැංකු සිද්ධියේදීත් අපි එතුමාලා අපි ඒ ආණ්ඩුවේ හිටියේ අපි ඒකට විරුද්ධ වුණානේ. අපි නොහිටියනම් තාම ඒ අවස්ථාවේ දිගටම මහ බැංකු අධිපති වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමානේ. අපි එතුමා ඉවත් කිරීම සඳහා ඒ අවස්ථාවේ කටයුතු කළා. ඒ වගේම ඒ වංචාවේ perpetual treasuries ලා හොයාගත්ත සල්ලි නතර කළා තියෙනවා. ඒක ඒකෙන් කොටසයි ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ බහුතර කොටස මහ බැංකු සතුව තියෙනවා. දේශපාලන වශයෙන් අපි කොතන හිටියත් මේක වෙනුවෙන් අපි මේ නඩුව ඉදිරියට ගෙන යාමෙන් පෙනී ඉන්න තරන්නේ මේක ජනගත කිරීම සඳහා, ජනතාව තුළ ජනගත කිරීම සඳහා අපි කටයුතු කරනවා. දැන් ඉතින් කියයි කුඩුකාරයෝ අපිට සල්ලි දීලා කියලා. හා එතකොට අපි කියන්න කවුද කුඩුකාරයෝ කියලා මේ රටේ. අපි ඒක ඒ වෙලාවට බලමු. කොමිෂන් නම් ඉතින් මේ රටේ ප්‍රශ්න යට ගහන්නනේ ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. පූර්ණ බලති කොමිෂමක් එනවා නම් මේ පිළිබඳව විමර්ශනය කරලා අදාළ පිරිස් වලට නඩු පවරන්න අපි ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.
නමුත් මේ 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 කොන්ත්‍රාත්ව මහෝසි වෙන්න ඕනේ. මොකද මේ කොන්ත්‍රාත්ව තියෙන තාක්කල් මේ දිගටම මේ ගැස්සිලා යනවා. අනිත් ඉතින් තාම පැහැදිලිව පේනවා මේ මැදිහත් කරු සමාගම් දෙකක් ඇතුළත් වෙලා. ඒගොල්ලෝ මේ ඩොලර් 1කට මොබිටල් ආයතනය කරගෙන ආපු ක්‍රියාදාමයට මේගොල්ලෝ ඩොලර් 25ක් අය කරමින් මේකේ මේ රටට පාඩුවක් නැහැ කියලා කියන්නේ නෝ. මොකද මේක විදේශිකයන්ගේ සල්ලි. එතකොට ඒගොල්ලන්ට උපයා ගන්න අපි දෙනකොට ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. නමුත් මේ මේ ඒ තුලින් එන සංචාරකයන්ගේ විශාල පහත වැටීමක්. අපි දකින්න මොකද ඩොලර් 100ක් එකපාරටම ගෙවන්න වුණාම දැන් එන සංචාරකයන්ගේ විශාල පහත වැටීමක් තියෙනවා කියලා මේ දත්ත පෙන්නනවා. ඉතින් මේකෙන් රටට එන විදේශ විනිමය විශාල පහත වැටීමක් නෙවෙන්නේ. එතකොට මේ වගේ ආර්ථික තත්ත්වයක් තිබියදී අපට එන විදේශ විනිමය එන මාර්ගයේ විශාල කඩාවැටීමකට මේක හේතු වෙලා තිබෙනවා. මේ තනි පුද්ගලයන් කීප දෙනෙක් සමාගම් කීපයකට මේ ධනය උපයා ගැනීමට ලබා දීලා තියෙන මේ මේ කොන්ත්‍රාත්තු. මේක ප්‍රශ්න. දැන් ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. අපේ සුමන්දිරන් මහත්තයා මම රවුෆගේ මහත්තයලා අතර මේ රටේ සමාජ දේශපාලන ප්‍රශ්න පිළිබඳව වෙනස් මත තියෙනවා. හැබැයි අපි මේ කාරණේදී මේ රට මේ දූෂණයෙන් තොරව මේ රට මෙතනින් ගලව ගන්න ඕන කියන කාරණේදී අපි මේ ජාති ආගම් කුල ભેදකින් තොරව එකමුතු වෙලා තියෙන එක මේ රටට දෙන හොඳ සහතිකයක්, හොඳ පූර්වාදර්ශයක්, හොඳ පෙරමග ලකුණක්. නෑ, ඒ ජනාධිපතිවරණයට මේකෙ සම්බන්ධයක් නෑ. ජනාධිපතිවරණය තිබුණාලදත් අපි මේක කරා. හැබැයි ජනාධිපතිවරණය තියෙනවා පැයි දැන් මේ මම පිටනවා ඒට නිකුත් කරයි කියලා ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනේ. ඊට පස්සේ රට ජනාධිපතිවරණයටයි. නමුත් මේ ප්‍රශ්නයට යුක්තිය ඉටු වෙනකන් අපි මේක හඹා යනවා. මන්දලමා දැන් කී අපිට කැබිනට් එකේදී සාකච්ඡා වුණා කියලා ඉතින් ආරංච මාලිනවා IGP කෙනෙක් නැතුව මැටිවර්ණයක් කියන්නේ බෑ කියන කාරණා පිළිබඳ ජනාධිපතිතුමා කියනෝ කියලා කාරණාවක් දැන් මේ හැදිනවා. මේ එහෙම IGP කෙනෙක් නැතුව ඇක්ටින් IGP කෙනෙක් දැන් නියෝජ්‍ය පොලිස් ප්‍රතිමක තියාගෙන මැටිවර්ණයක් කියන්නේ බෑද? මෙමණේ ඉතින් රටේ මේ ජනාධිපති කෙනෙකුත් නැහනේ. දැන් ඉන්නේ මේ පුරෝ වැඩ බලන ජනාධිපති කෙනෙක් නේ. ඉතින් වැඩ බලන පොලිස්පති කෙනෙකුට රට මේ 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 මැතිවරණ දියට පෙරද වැඩ බලන ජනාධිපති කෙනෙක් රට කොන්නකොට ඒ ජනාධිපතිගේ වගකීම වැඩ බලන පොලිස්පති කෙනෙක්පත් කන්නේ. ඒ හරි විහිළුවක්. වැඩ බලන ජනාධිපති කෙනෙක් වැඩ බලන පොලිස්පති කෙනෙක් නැතුව රට කරන්න බෑ කියන්නේ. එහෙම කිව්වනේ. ඒක විහිළුවක්. දැන් අද දැන් රටේ ඇමතිවරු, රජයේ ඇමතිවරු, දේශපාලන සජාති පක්ෂයේ සමාන කණ්ඩායම් කියනවා වර්තමාන ජනාධිපතිලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිව ඉදිරිපත් වෙනවා. අද උදේ සුබනැකතින් සුදු වෙනකට ජාතිකයන් මණ්ඩලන විජේදාස රාජපක්ෂ අධිකරණතුමාගේ මත ජනාධිපති අපේක්ෂාත්වයට මේ පත් ඉල්ලනවා කියලා. දැන් පුදුමලා කොහොමද දැන් කාව ඒක අපි අනාගතය කියන්නේ ඒක ඕන කෙනෙකුට අයිතිය තියෙනවනේ රටේ පාර්ලිමේන්තු මණ්ඩලයේ කෙනෙකුට ප්‍රධාන දේශපාලන පක්ෂයක ඉන්නේ ජනාධිපති වර්ණ ඉදිරිපත් වීමේ සුසුකව වගේ ව්‍යවස්ථාවක් තියෙනවා. එහෙම දින ඕන කෙනෙකුට ජනාධිපති වර්ණ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. අපි අපේ තීරණය මෙතුමා තමාගේ තීරණය ගනි, සුමන්දිර මහත්තයා එතුමාගේ තීරණය ගනි, මම මගේ තීරණය අරන් අපි ජනාධිපති වර්ණ ඉදිරිපත් කරා. පාර්ලිමේන්තු විසිරුවීමේ ඒ ආරක්ෂක මණ්ඩලය ඒක ඔය බැසිල් රාජපක්ෂ මහත්තයානි කියන්නේ. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයාට ඕන විදියට රට කරනවද නැද්ද කියලා ඉතින් රටේ මිනිස්සු තීරණය කළානේ මේ පහුගිය 2022 මැයි 9 බැසිල් රාජපක්ෂ ඕන විදියට රට පාලනය කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම නැතුව එයාට ඕන විදියට රට පාලනය කරනවා එහෙම කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තු මැතිවරණ තිබ්බා අපි ඒකට මුහුණ දෙනවා. ඒක ජනාධිපතිතුමා සතුව තියෙන වගකීමක්, පාර්ලිමේන්තු විසුවා හැරීම. එහි යටින් ප්‍රතිපාක වලටත් ඔහු ඒකට වගකීම් බාරගත යුතුයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තු 113 දෙනෙකුට පුළුවන් විසුරුවා ගන්න. ඉතින් බැසිල්ට තියෙන්නේ Tamanට බලය තියෙනවනම් 113 කවුලා විසුරුවා ගන්න. මේ සමගි ජන බලවේගයේ සමගි ජන සංධානයක් හැදලා ලබන 8 වෙනිදා බුදුමාගේ සංධානයක් දුන්නා නේද? ඒක අපි එදාට කියන්නේ. ඒ කියන්නේ බැරිද? නෑ, ඒක අද කියන්න බෑ. බලපෑම් මන්ත්‍රීතුමා දැන් දායක ප්‍රස්තාදායක අධිකරණය මේ බල ප්‍රශ්නයේ මුතරගෙන සංධානයක් හදන්න මොනවද උත්සාහ කරනවද? මොනවද තුමාලාගේ මතය? නෑ, විශාල කලබගෑනයක් ඇති වෙනවා. ඉතින් ඒක මේ අපි දකිනවනේ දැන් මාස මේ ගිය මාස දෙක තුනක් සිස්සේ
ජනාධිපතිවරයාගේ එක එක ක්‍රියාදාම දිහා බැලුවාම මොකක්ද උප්පර වැට්ටි හොයනවා මැතිවරණ කල් දාගන්න. ඉතින් ඕකට මේ අන්තිම මොහොතේ කරපු හැම උත්සාහයක්ම ව්‍යර්ථ වුණා. දැන් ඉතින් දැන් මේ IGP ගේ මේ තීන්දුව ආවට පස්සේ තවත් මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. දැන් සෑහෙන දුරට හෙල්ල දෙන අපිට මේ ඒගොල්ලන්ගේ මේ මේ බොඩි ලැන්ග්වේජ් එක තේරෙනවා. හොඳටම වැටිලා ඉන්නේ මානසිකව. අපි ලින්ක්